හොර කරන්න පුළුවන් ද මිනිස්සුන්ට මේක? ඔව් හොර කරන්න පුළුවන්. ඒක තමයි දැන් අපි හිතන මට කේන්ති ගිහිල්ලා වගේ තිබුණා මේ ටයම වෙනස්. අනිවාර්යෙන්. එතකොට මේ ඕරකේ වර්ණය සාමාන්‍යයෙන් මේ වගේ පාටක් වඩා ඉන්නේ සාමාන්‍යයෙන් රතු පොඩ්ඩක් තියෙනවා. අපි බලමු දැන් ඔයත් දාලා ඉන්නවා පාෂාණ වලල්ලක් මම බලලා දැන් කිරේ කොහෙන්ද දැම්මි කියලා අපි බලමු. ටිකක් කලින් නම් මම දාගෙන. ගොඩක් කලින් නම් අපි ඒක බලමු ඔය ඒක දැම්මම ඔයාගේ කිරණ ශක්තිය වෙනසක් වෙනවද කියන එක. ITV Sri Lanka YouTube channel එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ලහිරු දේවප්‍රිය රේකි මාස්ටර්. ඔව්. එතකොට මේ අපි අද බලන්නේ මොනවද? සාමාන්‍යයෙන් ඕරා පරීක්ෂාවක් තමයි අද කරන්නේ. ඕරා පරීක්ෂාව කියන්නේ මොකක්ද? ඒ ගැන තමයි අද සියල්ලටම දැනගන්න පුළුවන්. එතකොට මේ ඕරා පරීක්ෂාව කියන්නේ ඕරා එක කියන්නේ මොකක්ද? ඕර එක කියන්නේ සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තියෙන කිරණ ශක්තිය. ජීවි අජීවි හැම දෙයකම දෙන කිරණ ශක්තිය. සාමාන්‍යයෙන් අපි මැණික් ගල් පාවිච්චි කරනවා. අපි දන්නවා හැමෝම අපලවලට මැණික් ගල් දානවා. ඒ මැණික් වල තියෙන්නේ නොවෙනස් වෙන කිරණ ශක්තිය. ඒකයි අපි වෙනස් වෙන කිරණ ශක්තියක් තමයි ජීවි ශක්තියින් වල තියෙන්නේ. ඒ කියන්නේ ජීවි. මොකද මනස වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. මනස ශරීරය ආත්මය කියන කොටස් තුනම ජීවි වස්තුන් වල ක්‍රියාත්මක වෙනවා. දැන් අජීවි දේවල් වල මනස කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒවැ තියෙන කිරණ ශක්තිය නොවෙනස් වෙ එක දිගට ඒකාකාරීව පවතිනවා. අපි මානව ඕරාවේ තියෙන නිතර වෙනස් වෙන කිරණ ශක්තියක් අපේ ප්‍රධාන චක්‍ර හතක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන හතක් කියලා හඳුන ගන්නවා. ප්‍රධාන චක්‍ර හත, ඒ කියන්නේ නිලස්ථාන, ප්‍රධාන නිල මධ්‍යස්ථාන කියලා හඳුන්වනවා. ඇත්තටම ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් සියල්ලම ඔය හතත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ හත ඕපන් නැත්තම් මොකද වෙන්නේ? ඒ අනුසේ මෙහෙමයි. මිනිස්සෙක්ගේ ඔය ශාරීරික කිරණ ශක්තිය, ඒ කියන්නේ ඔය ඕරා එකේ තියෙන චක්‍ර හතම සාමාන්‍යයෙන් අඩු වැඩි වශයෙන් ක්‍රියාකාරීත්වය තමයි තියෙන්නේ. ඒ කොහෙ කුමන හෝ චක්‍රයක් ක්‍රියාකාරීත්වයෙන් අඩු වුණොත් ඒ ආශ්‍රිතව රෝග හටගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් මූලාධාර කියන්නේ අපි මුල්ම චක්‍රය යටින්නම් ගත්තාම මුල්ම චක්‍රය. ඒ චක්‍රය කෙනෙක්ගේ යම් කිසි මට්ටමකට හෝ දුර්වල වෙනොත් කාය ශක්තිය අඩුවක් හෝ ස්නායු පද්ධති අඩුපාඩු, ඊට අමතරව සංවේදන හැකියාවන් වල ප්‍රශ්න, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ආතරයිටිස් වගේ දේවල්, සන්ධියාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අපි හැමෝගෙම ඕරකේ කිරණ ශක්තිය සම්බන්ධ වෙලා තියෙන මේ චක්‍ර අඩු වැඩි මට්ටම් වලින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පල්ලෙහා තියෙන චක්‍රය අනිවාර්යයෙන්ම ඒක ඕපන් වෙලා නැත්තම් මේ තියෙන දෙක තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. අද ඉතින් අපි මොකද මැෂින් එක තියෙනවා ඕරා පරීක්ෂණයක් කරන්න පුළුවන්. කරමුනේ. ඔව්. හරි. පළවෙනි කාරණාව ඕරා පරීක්ෂණයට කලින් තමන් දාලා ඉන්නව නම් යම් කිසි මැණික් ගල් හෝ පාෂාණ වර්ගයේ සියල්ල ඉවත් කර යුතුයි. ඊට අමතරව ඉලෙක්ට්‍රෝන උපාංග තියෙනව නම්, ඒ කියන්නේ බැටරියකින් වගේ ක්‍රියාත්මක වෙන දෙයක් තියෙනව නම් ඉවත් කරනව නම් වඩා හොඳයි. අපල මුද්දක් දැනේ. අපල මුද්දත්, ඒ කියන්නේ මැණික් මුද්දක් ඉන්නේ ඒකත් ගලවන්න වෙනවා. සාමාන්‍යයෙන් ඕරා පරීක්ෂාවේදී ඕරා යන්ත්‍රවලට නිර්දේශ කළේ යවන්නේ වම් මත තියන්නේ. දැන් මේ ඕරා යන්ත්‍රයේ තියෙන විශේෂත්වය කියන්නේ කියන්නේ අපේ හැමෝගෙම ඇඟිලිවල තියෙන ශක්ති මධ්‍යස්ථාන. ඒවත් සියල්ලටම හරියන විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා දෙන්නේ. මොකද මමත් අත්පොත් තබන්නේ 3D ඕරා යන්ත්‍රයකින්. නමුත් මම මේක මගේ ආයතනය සඳහා ගෙන්වා නොගැනීමට එක හේතුවක් තමයි ඒකේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නැතුවම නොවේ. ඒකයි මම අත්පොත් තබන්නේ ඕරා එක බලන්නේ 3D එකකින්. නමුත් මම මගේ විසුද්ධ ඕරා එකට ගෙනාවේ මේ යන්ත්‍රය තමයි. හරි, අපි ඕරා ගැන තව ඉස්සරහට දිගට කතා කරන්න. හැබැයි අද මුල්ම විදිය තමයි මේ චෙක් කරන විදිය. මේක මේ කොහොමද පරීක්ෂාවක් වෙන්නේ? කොහොමද ඕරා යන්ත්‍රයකින් මොන වගේ දේවල්ද කෙනෙක්ගේ ආවරණය කරලා අපි පරීක්ෂා කරන්න කියන එක බලමුනේ. ඔව්, වම් මත තියන්න ඕන. හැබැයි මේ හරියට මේවෙන් ගෑවිලා තියෙනවා. කොල්ලන්න දැන් මේ පේන්නේ ඔයාගේ තියෙන ඕර එක, ඇඟ වටා තියෙන ඕර එක. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි ඕනම මිනිස්සෙක්ගේ සහ ඕනම කිරණ ශක්තියක් පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ නිවිනිවි දැල්වෙන බල්බ් එකක් ආකාරයේ අධික වේගෙන් තමයි මේ කිරණ ශක්තිය නිකුත් කරන්නේ. ඒකයි මේ ඔබට පේනව ඇති මේ පොඩි චලනයක් තියෙනවා අපේ කිරණවල. ඒක තමයි ඇත්තම විදිය. දැන් මේක සමහර උපාංගවල මේක නව්‍යකරණයකට කරලා අලුත් මෘදුකාංග වලින් හදලා තිනවා අපිට බලන්න පහසුවට වෙනස් කරලා. ඕකෙන් වෙන්නේ ඇත්තම විදිහ අපිට දකින්න බෑ. ඒ කියන්නේ සැබෑ ස්වරූපයේ ඕරා එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි 요거 තවත් විස්තරාත්මකව ගත්තොත් මෙන්න මේ ආකාරයට බලන්න පුළුවන්. දැන් මෙතනින් පෙන්නන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ තියෙන කිරණ ශක්තිය වර්ණ රටා වලින් පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් එනර්ජි ලෙවල්ස් වෙන වෙනම කාණ්ඩ හතරක් යටතේ බලන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙන කලවිල් එකක් කියලා. ඒකෙන් වෙන්නේ ශාරීරික ඕනම පුද්ගලයෙකුට තියෙන යින් යන් කියලා ශක්ති ප්‍රභේද දෙකක්.
ඕක අසමබර වෙන්න හොඳ නැහැ සාමාන්‍යයෙන් යම් කිසි පුද්ගලෙක් ඕන පුද්ගලෙක්ගේ මේ යින් යන් කියන ශක්ති ප්‍රවේද දෙක අසමබර වෙන්න හොඳ නැහැ දැන් මෙතන තියෙනවා පේනවා ඉමෝෂන් මීටර් කියන එක ඉමෝෂන් මීටර් කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ තියෙන හැඟීම් මනින උපකරණයක් වගේ දැන් පොඩ්ඩක් පොඩි ස්ට්‍රෙස් ගතියක් තියෙනවා මෙතනින් පේනවා ඇති ටිකක් ස්ට්‍රෙස් ගතිය ටිකක් වැඩි කියලා දැන් ඇත්තටම ඔබ අපි මෙතන වැඩසටහනක් මෙහෙවනවා එතකොට අපි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා මේ අපි පටිගත කරන වෙලාවත් සාමාන්‍යයෙන් ගොඩක් මේ කාර්යබහුල වෙලාවක් ඒ නිසා සාමාන්‍යයෙන් මොකද ඕරා පරීක්ෂාවකටම නෙමෙයි මෙතනට පැමිණි අපි සාමාන්‍යයෙන් මේ ගැන හඳුන්වා දෙන වැඩසටහනක් ඒ නිසා බෝ සියලට බලන්න ඕන නිසා අපි මේක කරන්නේ මේ තියෙන චක්‍රහතේ තියෙන ශක්ති මට්ටම් සාමාන්‍යයෙන් මේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා තියෙන චක්‍ර මේ സമയ අපේ මූලාධාර චක්‍රය ඉතින් මෙතනින් පෙන්ඳුම් කරන්නේ මේ තැඹිලි පැහැයෙන් අපේ ස්වදිස්ථාන චක්‍රය කහ පැහැයෙන් පෙන්වන්නේ අපේ මණිපුර චක්‍රය කොළ පැහැයෙන් පෙන්වන්නේ අපේ හෘද චක්‍රාව අනහත චක්‍රය කියන්නේ ඒක තමයි ලානිල් පැහැයෙන් පෙන්වන්නේ අපේ throat චක්‍රය උගුරාශ්‍රිතව දින throat චක්‍රය නිල් පාටින් තද නිල් පැහැයෙන් පෙන්වන්නේ අපි හැමෝම කතා කරන third eye චක්‍රය තෙවිනි ඇස අජ්ඤ චක්‍රය ආඥා චක්‍රය කියන එක ඉහළින්ම තියෙන අපේ හිස් මුදුනේම තියෙනවා සහස්ර චක්‍රය මෙන්න මේ චක්‍ර හත තමයි මෙතනින් පෙන්වන්නේ සාමාන්‍යයෙන් ඔබට පේනවාදී මේ චක්‍ර නිතර චලනය වෙනවා ඒ කියන්නේ අපේ ශක්ති ශරීරයේ කිරණ ශක්තිය නිතර වෙනස් වෙනවා ඒකයි අපි කියන්නේ සාමාන්‍යයෙන් අධික ලෙස කේන්ති ගන්න එපා අධික ලෙස මානසික පීඩනයට ලක් වුණාම කෙනෙක්ගේ ශාරීරිකව පවා ඒක බලපාන්නේ ඒ කියන්නේ මානසික තත්ත්වයන් ශාරීරිකව බලපාන්නේ මෙන්න මේ සිද්ධාන්තය මත ඒක තමයි දැන් අපි හිතන අර කේන්ති ගිල්ල වගේ තිබුණා මේ තියා වෙනස් අනිවාර්යෙන් එතකොට මේ ඕරකේ වර්ණය සාමාන්‍යයෙන් මේ වගේ පාටකට වඩා ඉන්නේ සාමාන්‍යයෙන් රතු සහ අධික තද තැඹිලි පාටක් වගේ එන්නේ වගේ එකක් වෙන්නේ මොකද එතකොට ශක්තිය වැඩි ශරීරෙ නිකුත් කරනවා දැන් සාමාන්‍ය මනුස්සයෙක්ට කොහොමද මේ දැන් චක්‍රහත තියෙන්න ඕනේ චක්‍රහත සාමාන්‍යයෙන් තියෙන්න ඕන 150කට එහා යන ඕරා බැලන්ස් එකක් අපිට මේ පෙන්නු කරන මේ චාට් එකේ මෙතනින් පෙන්නන ඕරා බැලන්ස් එක කියලා. ඒ කියන්නේ ශක්තිය සමබර කිරීම. ওই සමබර කිරීම 150 හෝ 50ට ඉහළ මට්ටමක තියෙනවා නම් සාමාන්‍යයෙන් ගැටලු අඩු ශරීරයක් කියලා අපිට කියන්න පුළුවන්. මෙතනින් පෙන්නන ඕරාගේ සයිස් එක. ඒ කියන්නේ ඕරා ඇඟින් පිටවන කිරණවල ප්‍රමාණය. ওই ප්‍රමාණය 150කට එහා පැත්තේ තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි සලකන මේක ප්‍රශ්න අඩු ශරීරයක් කියලා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. පොඩ්ඩක් තියෙනවා අපි බලමු දැන් ඔයත් දාලා ඉන්නවා පාෂාණ වලල්ලක් මම බලලා කිරේ කොහෙන්ද දැම්මි කියලා අපි බලමු ටිකක් කලින් නම් මම දාගෙන ගොඩක් කලින් නම් අපි ඒක බලමු ඔය ඒක දැම්මම ඔයාගේ කිරණ ශක්තිය වෙනසක් වෙනවද කියන එක මෙතනින් පේන්නේ අයි මේ එනර්ජි ලෙවල් එක දැන් මේක හරි ඇඩ්වාන්ස් විදිහට මේ මැෂින් එකේ පෙන්වනවා අන්න ඒක තමයි අපි අපේ ආයතනයේ විශේෂත්වය අපි ඉතාමත්ම උසස් තාක්ෂණින් යුත් ඕරා යන්ත්‍රයකින් තමයි මේ සියලු පරීක්ෂාවන් සිද්ධ කරන්නේ දැන් අපි බලමු මේ ඕරා එකේ මෙයාගේ කොහොමද මේ බ්‍රේස්ලට් එක අපි සාමාන්‍යයෙන් අපි පළඳින ටයිගර් අයි ඇතුළු සියලුම පාෂාණ වර්ග තියෙනවා ඒ පාෂාණ වලින් කොහොමද මේ ඕරකට බලපාන්නේ අනිත් අතින් මේ අත හොල්ලන්නේ නැතුව පාෂාණ වලල හොඳට සද කරලා අල්ල ගන්න කලින්ට වඩා ඔබ දකින්න ඇති third eye චක්‍රාව ටිකක් ඉහළට ගියා ආකාරයක්. ආ. සාමාන්‍යයෙන් ඕරකේ වෙනසක් දැක්කද පොඩි හෝ. සාමාන්‍යයෙන් කලින් තිබුණේ ඔබගේ third eye චක්‍රයේ දුර්වල මට්ටමක. ඕක සාමාන්‍යයෙන් ওই සිට්‍රින් ඇතුළු පාෂාණ කීපයක් දාලා තියෙන මම දන්න විදිහට. ඔව්. සිට්‍රින් සහ ඇගේට් වර්ග සහ ඇමතිස් දෙකක් දාලා තියෙනවා. ඒක බලපාලා තියෙන්නේ ඔහුට දැන් සාමාන්‍යයෙන් සිට්‍රින් ගන්න අපි ධන ආකර්ෂණ පළිඟුවක්. දැන් එයාගේ දැන් මෙයාගේ ගත්තාම සෝලා ෆ්ලෙක්සස් එකත් එක්කම throat සහ ආඥා චක්‍රය කියන්නේ third eye චක්‍ර තුනම වැඩි කරලා තියෙනවා පාෂාණ වලල්ලේ. ඒ කියන්නේ මේකයි අපි කියන්නේ ඕරා පරීක්ෂාවක් කරලා පාෂාණ වලල්ලක් දානවා කියන එකේ වෙනස හැමෝටම ඒ පාෂාණය ඒ අදාළ චක්‍රයටම ගැලපෙන්නේ නැති වෙලාවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අයට තියෙනවා එක එක පාෂාණ වර්ගයකින් මුළු චක්‍ර හතරම අවශ්‍ය ශක්තිය ලැබෙන අවස්ථා තියෙනවා. මේක මොකද ඔය ලාවා කියන
ඒ කියන්නේ ගිනි කඳුන් එන ලාවා අඟුරු බවට පත් වුණාට පස්සේ තමයි හදලා ගන්න. දැන් මම මෙතනදී ඇත්තටම පැහැදිලි කරන්න හදන්නේ ඕරයක බැලන්ස් කරන්න අපි මම ලොකු කාලයක් ගන්නවා. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඕරා එකක් සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරන්න අපේ ආයතනයේ පැයක වෙලාවක් වෙන් කරනවා. මොකද ඒකෙන් වෙන්නේ අපි මේ පුද්ගලයා සමග කතා කරනවා. එයාට තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා, හරි විවෘතව කතා කරනවා. ඊට අමතරව එයාට මොන වගේ දේවල්ද ඉදිරියේදී වෙන්න පුළුවන් සහ දැන් තියෙන තත්ත්වයන්ට පිළියම් කතා කරනවා. ඉතින් ඒවා කළා මේ ඕරා එක බැලන්ස් කරනවා කියන ඇත්තම සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් මම මෙතන නිදර්ශනාත්මකව පෙන්නන්නේ කොහොමද මේ පාෂාණ වලින් තමන්ගේ ඕරාවට කරන බලපෑම. ඔකත් එක්ක මේකත් අරගෙන. ඒ දෙකත් එක්ක බලමු පොඩ්ඩක් අඩු වුණාද මන්නේ. නෑ මම මට කරන්න අවශ්‍ය උනේ මේ දේ මොකද මේ ඕරා එකේ වෙනසක් දකින්න අවශ්‍ය නිසා. මොකද මේ ශක්ති ශරීරයේ මෙන්න මේ ආකාරයට තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපේ ඕරාවේ වර්ණ අපි කවදාවත් දකින්න විදිහක් නෑ මේ තද පාට වලින් වෙන් වෙලා. දැන් මෙතන පේනවා කලර් බ්ලෙන්ඩ් එකක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි ඕරා එක. දැන් අපිට මේ ඕරා යන්ත්‍රයෙන් බලන්න පුළුවන් කෙනෙකුගේ මනසේ වැඩ කරන්නේ මොන වගේ දේවල්ද සහ ඔළුවේ වැඩ කරන්නේ මොන වගේ දේවල්ද ඔහුගේ ශරීරය තුළ ප්‍රධාන ඕරාවේ වර්ණය සහ අතුරු වර්ණ මොනවද කියලා ඒ සියල්ල අපිට පරීක්ෂා කරන්න පුළුවන්. මේ මොකද මෙතන වෙන වෙනම වර්ණ පෙන්වනවා කලර් බ්ලෙන්ඩ් එකක් එක්ක. මේක මේ බලන්නේ නැතුව කවුරු හරි දැම්මොත් මොකද මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි ගියොත් හරියන්න පුළුවන්, වැරදුනොත් වැරදෙන්න පුළුවන්. දැන් මම දැන් දාන්නේ මේ තියෙන්නේ බ්ලූ. ඔය දැන් දාලා තියෙන්නේ ලැපිස් ලැසුලි කියන පාෂාණ වර්ගය සහ ග්‍රීන් ජැස්පර් කියන වර්ගය. ඒකෙදි මේ ලොකු පවර්ෆුල් එකක් හැබැයි හම්බෙලා තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් ඔයාලට සෝෂල් පැත්තට ගොඩක් හොඳයි. ඒ කියන්නේ දැන් ඔබගේ වෘත්තීය මට්ටමත් එක්ක සමාජය එක්ක නිතර ගැටෙන කෙනෙක් නිසා අන්න ඒකයි මම කිව්වේ කෙනෙක් එක්ක කතා කරලා එයාට හරියන විදිහට තමයි ඕරක් අපි බැලන්ස් කරලා හදලා දෙන්න අවශ්‍ය. සහ එයාගේ සාමාන්‍යයෙන් දැන් ඕනම කෙනෙක්ගේ ආර්ථිකමය වටිනාකමක් හදා ගන්න ඕන ජීවිතේ. ඊටත් අමතරව සාමාන්‍යයෙන් හදා ගන්න ඕන කොහොමද කෙනෙක්ගේ මේ සමාජ තත්ත්වේ. මොකද සමාජ සම්බන්ධතා කියන එක අද නූතනය වෙන විට සමාජ සම්බන්ධතා තමයි අංක එක වෙන්නේ. මොකද ඒ හරහා තමයි රැකියා අවස්ථා සහ සියලුම දේවල් අපේ රඳාපවතින ඉති. අන්න ඒකයි කියන්නේ යම් කිසි කෙනෙක්ගේ ආර්ථික සහ සමාජ වටපිටාවන් අපි ඒක කතා කරලා තමයි ඒ අදාළ විදිහට ඕරක නිර්මාණය කරන්න. මොකද ඔයාගේ ස්පිරිචුවල් පැත්ත අනවශ්‍ය විදිහට අපි හදන්න ගියොත් ඔබගේ සාමාන්‍ය කටයුතු කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි එයාගේ ස්පිරිචුවල් පැත්ත අධික ලෙස වැඩි කරලා සාමාන්‍යයෙන් ආර්ථික වාසි ලැබෙන මණිපුර චක්‍ර වගේව අපි පහළට දැම්මොත් ඒ පුද්ගලයාගේ ආර්ථික මට්ටම කඩා වැටලා වෙනම ආධ්‍යාත්මික පැත්තකටම විතර යන්න පුළුවන්. නමුත් ඒකයි අපි කියන්නේ එයාට අවශ්‍ය දේත් එක්ක හොඳ දේ තමයි ලබා දී යුත්තේ. මේක දැන් 50% ඇවිල්ලා තියෙන අර yellow එකයි green එකයි blue එකයි. ඔව් ඒක තමයි මම කිව්වේ ඔබගේ සාමාන්‍යයෙන් වැඩි කරන්න ඕන සාමාන්‍ය හෘද චක්‍රය. මොකද හෘද චක්‍රය තුලින් තමයි කෙනෙකුගේ communication පැත්ත සහ social පැත්ත හැදෙන්නේ. මොකද ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. ඔබත් social media එක ඉන්න නිසා අනිවාර්යෙන් ඒක හදාගත යුතුයි. ඒකට මේ yellow එක? Yellow එක තමයි මම කිව්වේ මේ අපේ මණිපුර චක්‍රය. මොකද ඕරාවෙන් කහපැහැ රන්වන් පැහැ කිරණ නිකුත් වෙනවා කියන්නේ විශ්වයේ තියෙන ධනාකර්ෂණය ඔහු වෙත ලැබෙන. ඔයා මුලින්ම කිව්වනේ දැන් චක්‍ර ඒ කියන්නේ පල්ලෙහාම චක්‍රය ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නะ. එතනින් ලෙඩ රෝගයක් හැදෙනවා කියලා. ඔව්. දැන් මේකේ පෙන්නල ඒ චක්‍රේ අපි උඩට ගත්ත කියමුකම 150 මට්ටමකට ගත්තා. ඔව්. එතකොට ඒ ලෙඩ රෝගය හැදෙන ප්‍රතිශතය අඩු වෙනවා. ලෙඩ රෝග සුව අතර ටික ටික එනවා. සුව අතරට ඇවිල්ලා සමහර අය නම් පාෂාණ වලින්ම ලෙඩ රෝග සුවන සාමාන්‍යයෙන් ඔය ආතරයිටිස් වගේ තත්ත්වයන් ඔය සංදි දිනීම වගේ දේවල් සුව වෙලාම යන අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා හැබැයි යම් කිසි මට්ටමකට තමයි සුව වෙන්නේ. මොකද ඒවට කර්ම ශක්තියිනුත් යම් යම් ප්‍රමාණවලට බලපානවා. නමුත් ඒගොල්ලන්ගේ ඔරක ඊට එහා අපිට හදන්න බැරි වෙන අවස්ථා නැතුවම නෙවෙයි. එතකොට මේ වගේ දේවල් දාගත්තාන් පස්සේ ඔව් දැන් කවුරු හරි හිතුවොත් මේක මේ කේන්දර වගේ දෙයක්ද මේ? සාමාන්‍ය කේන්දරේ ගන්නේ උපන් කේන්දරේ කේන්දරෙත් ඔය ලෙඩ රෝග හැම එකම කියනවා. නමුත් කේන්දරේ බලපාන දේ සමහර අයට ඒ විදිහටම බලපාන්නේ නැති වෙන අවස්ථා තියෙනවනේ. සාමාන්‍යයෙන් ගත්තාම අපල කාලා හැමෝටම එක විදිහට නෙවෙයි. සමහර අයට ඒක හොඳට දැන් සෙනසුරු අපල ගත්තාම ඒ ජන්මේ රාෂ්ටකයක් වගේ එකක් ආව, අෂ්ටමේ රාෂ්ටකයක් වගේ ආවොත් තද බල විදිහට සමහර අයට බලපාන. නමුත් සමහර අයට ඒක එච්චර බලපාන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ කිරණ ශක්තියින් වැඩි. එතකොට අන්න ඒකයි වෙනස. කියන්නේ කේන්දරෙන් කියන දෙයක් වුණත් අපිට පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන් අපේ ඕරාව ශක්තිමත් කරගත්තොත්. හරි. එතකොට ඔයා සාමාන්‍යයෙන් මේ ඕරා පරීක්ෂාවක් කරන්නේ සාමාන්‍ය කොහමද?
ලොකු මුදලක් ගන්නවද? නෑ ලොකු මුදලක් කියන්නේ මෙහෙමයි. මොකද අපි පැයක් වෙන් කරනවා. පාරිභෝගිකයට පැයක් වෙන් කරනවා. මොකද මම දන්න විදිහට ලංකාවේ කිසිම තැනක මේ විදිහට බලන්නේ නෑ. මොකද අපිටත් වඩා අධික මුදලක් ගන්න තැන්වල විනාඩි 10යි 15යි. විනාඩි 10න් 15න් ඕරා එකක් බලනවා නම් මම හිතන්නේ දවසට ඕරා බලතැයි 50කට එහා පැත්ත. 50කට 60කට විතර බලතැයි. මොකද එහෙම දෙයක් වෙන්න බෑ. ඒක එහෙම කරනවා නම් ඒක බොරු වැඩක් සහ ඒක ප්‍රතිඵලයක් නැති වැඩක්. මේකෙදි පුළුවන්ද ඒ කියන්නේ මොන හරි මේ මේ හොර කරන්න පුළුවන්ද මිනිස්සුන්ට මේක? ඔව් හොර කරන්න පුළුවන්. සාමාන්‍ය මොන වගේ හොරවත් කරන්න පුළුවන් කියොත් අපි මේ පරීක්ෂාවට දෙනවා ඔබට පාෂාණ වර්ග. ඔව් අපි මං කියනවා ඒක අපි ඊළඟ දවසට කතා කරමු. ඔව්. මොකද ඒකත් අපි ටිකක් වැඩිපුර කතා කරමු. මොකද ගොඩක් අය රැවටෙනවානේ මේ. රැවටෙනවා. මොකද මේ හොරා පරීක්ෂණ ස්ථාන දැන් ගොඩක් තියෙනවනේ ලංකාවේ. හැමතැනම වැළවෙත් දැන් ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් රැවටෙන්න පුළුවන් මොන වගේ විදියද? එතකොට උගලන් රැවටෙන්නේ නැති වෙන්න ඒක හරි දේ ගන්න පුළුවන් විදියට අපි ඒක කතා කරමු. ඉතින් බොහොමත්ම ස්තුතියි. අපි ඊළඟ දවසේ හම්බ වෙනවා.